රටේ හමුදාවට ලැබිය යුතු ලාභය තමන්ගේ පුද්ගලික සමාගමක තමන්ගේ හිතමිතුරකට පවරනවා. හිතමිතුර ලාභ ගන්නවා, රටට පාඩු වෙනවා. එතනින් අතරුනේ නැව එකක්. අපි දන්නවා යුද හමුදා මූලස්ථානයේ වටිනාකම. කොළඹ කේන්ද්‍රීයව තිබෙන ඉතාම වටිනා භූමියක් සින්නක් කරව දෙන්නේ පහළ පාන්තික ජනතාව එළවලා දානවා. මිලිටරි බලය යොදවලා ගෝඨාභය රාජපක්ෂ පිඹුරුපත් හදලා තිබුණා ගන්නරුව කෘෂිකාර්මික භූමිය එයාපෝට් එකක් හදන්න. ගන්නරුව වහලා දාලා ගුවන් තොටුපළක් හදන්න ප්ලෑන් ගැහුවේ. කොළඹ විශ්වවිද්‍යාලය ඉවත් කරලා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීය පැත්තට ගෙනියන්න ප්ලෑන් ගැහුවේ. අධිරාජ්‍යවාදයට එරෙහිව කතා කරන, නව ලිබරල් වාදයට එරෙහිව තප්පුලන වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ එදා මේ අය දන්නෙත් නැහැ. වාසුදේව නානායක්කාර මහත්තයා, තිස්ස විතාරණ මහත්තයා කිව්වේ මොකද්ද? අපිටත් කොලේ වහලයි මේක කරේ කිව්වා. ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවත් එක්ක බැඳෙද්දී ඒවට මේ කිව්ව නැති ඔළුව කකුල් දෙක අස්සේ හංගන් හිටපු විමල් වීරවංශට හැබැයි ඇමරිකාව මානව හිමිකම් සම්බන්ධයෙන් මුල් කරගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහත්තයා පිළිබඳ ප්‍රශ්නයක් මතු කරනකොට ඔන්න කුලප්පු වෙනවා. ඇමරිකන් පුරවැසියාව ජනාධිපති කරන්න උමනා කරන පාර හදද්දි එතකොට පරල වෙන්නේ නැහැ. තමන්ගේ කාව රකින්න ඇමරිකන් කාර්යය එනකොට ඒ වගේ ඇමරිකන් කාර්යය පෙරාපුරත්තරක් වෙන මොකක් හරි ප්‍රශ්නයක් මානව හිමිකම් ගැන ප්‍රශ්නයක් මතු කරද්දි අන්න ඇමරිකන් කාර්යය ද්‍රෝහී, අන්න ඇමරිකන් කාර්යය අසූචි වල. විමල් වීරවංශලා කියන්නේ දේශපාලන දෙබිඩ්ඩෝ.